දැනට පවතින වියලි කාලෙකුණනික තත්ත්ව යටතේ දිවනි වාරි ජලාස සම්බන්ධය සහ අනෙකුත් ජල පරිභෝජනයන් සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මෙම නිවේදනයනිකුත් කරන්නේ. දැනට වාරි මාර්ග දෙපාත්තමේන්තුව යටතේ පවතින දිව සියලුම යලාසවල සමස්ත ධාරිතාවය සයට හැට හත දක්වා පවතිනවා ඒ සාපේක්ෂව හොඳ තත්ත්වයක්. මේ හේතුවෙන් පාන ජලයට හෝ වගාවට කිසිදු බලපෑමක් නැහැ. අපිට දැනට ආරම්භ කර ඇති වගාව. සියට අනුහතක් සාර්ථක වගාවත්ති නොම හවාරි මාර්ත්‍ර කලාපවොල ඒ වගාවන් සඳහා මාර්තු පලවෙනිදා සිට මාර්තු විශ්ෂ දක්වා කාලයක් තුළ අපි කිරීමට තවදුරටත් තියෙනවා. මාර්තු පහලයෙන් පස්සේ බොහෝ කලාප ලස්සරු ැරීමේ කටයුතු ආරම්භ වෙනවා. ඉදිරි මෝසන් වැසි ලැබෙන් ලැබෙන නීමිතවතියෙන් මැයි මාසේ එතෙක් වගාාවස් සහ පානිය ජලය සම්බන්ධය අවශ්‍ය ජලය ප්‍රමාණයන් වාරි ජලාසවල තියෙනවා. විශේෂෙන් ගත්තවතින් අම්පාර කලාපේ මේ ජලාස්වල ධාරිතාවේ සයට හතලිස් හත දක්වාා මේ වෙන විට තියෙනවා. අන්ුවාධපුර කලාපී ධාර්තාවේ සයට අසු නමය දක්වා. මේ වෙන විටත් තියෙනවා බදුල්ල කලාපේ ගාර්තාව සයට හැත්ත අට දක්වා මේ වෙන විටත් තියෙනවා. මඩකලපු වාරි කලාපේ ගලාසර සමස් ධාර්තාව සයට අනු දෙක දක්වා තියෙනවා ඊට අමතරව හම්බන්ත්‍රදිස්ත්‍රක්කේ පරි කලාපෝල සයට පනස් අට දක්වා තියෙනවා. ගාලදිස්ත්‍රික්කේ සයට අසු දෙකයි මහනුවර දිස්ත්‍රික්ක සිියයට අසුත් පහයි. ඒවර්ගේ පුරුණාය කල දිස්ත්‍රික්කේ සයට හැට හයයි මොරාගල දිස්ට්‍රිකේ සට මොන්්‍රාගල දිස්ත්‍රික්ක සයට හැට හයයි. පොරනරු දිස්ට්‍රිකේ සයට හැත්ත හයයි. ඒවර්ගේම පොත්ල දිස්ත්‍රිකේ සියට අස හතරයි ත්‍රිකුඩාමල දිස්ට්‍රික්කේ සියටට හැත්තආටයි. න්න අර්භ ස්ට්‍රික්ක සියට හැත්තර මෙයක් වශයෙන් දල ධාර්තාව සීර හැහතක් දක්වා තියෙනෝ සමස්ත කොසගත්තම සීරම දිස්ට්‍රික්වල වෙනද වෙන වර්ෂල්ට සාපේක්ෂව හොඳ ජලධාරිතාවයක් තියෙනවා යනු අපිකල්පනා කරන්නේ ව මෙම කන්නේ අවසංවීමත් සමඟ අනිකුත් ආයතන සංග සාකක්කා කරමින් පවතිනවා අතුරු කන්නයක් ආරම්භ කරලා තවත් තරදාදමක් ගොයි මහතුලට ලබාදීම හැකාවක් තියෙනවාද කියලා මොකදමින් අපි මෙම කන්නේ අවසං වීමත් සමඟ වාරි මාර්ග ව්‍යාපාරවල ජලාසවල ඇලවේලිවරට නඩක්තු කටයුතු සඳහ මාස දෙකක් තියෙනවා ඒ මාස දෙක තුළ අතිේක බෝගවාගාවක් මංට සෝයා කවවිපයන වගාවක් ආරම්භ කිරීම සම්බන්න්නේ මේ වන විට සාකච්කා කරමින් තිබෙනවා. විශේෂෙන් ගොඩක් අයහන්නේ විදිරි ාරණ ස්පාදනයට කොච්චර ධාරිතාවයක් තියෙනවාද විදිරිබාරණ ස්පාදනය තවදුරටත් අඩුවෙනවාද ගැල විදිරිිබාරණ ස්පාදනය කියලා. මේ පිළිබඳව කියනවන ජලවිලිබාණ නිස්පාධනය සම්බන්ධයෙන් තීරණ ගන්නේ ජාතික මට්ට මේ තාක්ෂිණික කමිටුවකින්. මහවැලි ජලපාරණ කමිටුව කියලා කිය ජලපාරන කමිටුවකින් තමයි ජලවිදිලි බල නිස්පාදනයට කොච්චර ජයත්කත්වයක් අපි ජාතික අවශ්‍යිතාවට සපේ නෝද කියලා තීරණය කරන්න. මෙම ජලපාරණන කමිටුවේ ්‍රී ලංකා මහවල අධකාරිය මූලිකත්වයම් ඒවර්ගම ලංකා විදිල් බල මණඩලිය ජල සම්පාදන මණඩලේ වාරි මාර්ග දෙපාත්තමේන්තු යන ආයතනය කරහසී වෙලා සතිපතා ආාවත්තාලීන කරන දුවක් ගන්නවා. ඒ අනුව පවතන කොසිකාර්මික අවශ්‍යතාවය පානයේ ජලාවශ්‍යතාවය පවත්වාගෙන යමින් විදිලි බර නිස්පාන යට අවශ්‍ය දායකත්වය දෙවා මේ වන විට සයට තියෙක පවණ දායකත්වයක් ජැල විදිලි බරන නිස්පාදනෙන් ජාතික පද්ධතීට ලබාදෙනවා. මෙම තත්වය සතිපතා පවතින තත්වය නුව ආවශ්කාලින් කරමින් යන බිසක් අපිට කියන්න බෑ. ඊළඟ සති කුමක්ද කියලා මෙම විදිලිපරණ නිස්පාධනයට වැඇතරු සෑම ජල ගන මීටරයක්ම කොසිකර්මාන්තයට සහ පානී ජලයටත් පසුව යොදාගන්නවා. විදිලරිිබල නිස්පාදනයට කියලා වෙනත් ජලය ප්‍රමාණයක් විතරන්න කුෂිකර්මයන්තයට සහ පානය ජලයට යොදාගන්න ජලය පරිමාව සියල තිහක කොටසක් ජලවිදිරි පාණ ස්පානය සඳහා වෙෙන් කරනවා. ජලාසවල පවතින තත්ත්වයන් පවතින නියන්ගේවිලි කාලගුණක තත්ත්වයන්න. ඇතිල්ලට භාගනය කරමින් සතිපතා යාවත් කාලීන කරමින්, මෙම තාක්ෂිණය කමිටුව විසින් විදිලිබල්ම ස්පාදනයට දෙන ජයකත්තය තීරණය කරනුල බනවා.